චිලි චිකන් හදන්න කටුව නැති චිකන් ටිකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට දාගන්නවා ගම්බිරිසුයි මිරිස් කුඩුයි ලුණු කුඩුයි දාලා මේක හොඳට කලවම් කරනවා. කලවම් කරලා විනාඩි 20කට මේක වෙනම තියලා තියන ලුණු ඇඹුල් සැරගතිය හොඳට අල්ලන්න ඕනේ. නිසා ඊට පස්සේ අපි මේකට දාගන්නවා බිත්තරය. බිත්තරයක් දාලා මේක හොඳට අපි කලවම් කරනවා. බිත්තරේ හොඳට සාරු ගතිය හොඳට මේක ගෑවෙන්න ඕන නිසා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා කෝන් ෆ්ලා. කෝන් ෆ්ලා නැත්තම් මේක පාම් පිටි පාවිච්චි කරන්න පුළුවන්. කෝන් ෆ්ලා වල ක්‍රිස්පි ගතිය හොඳට තියෙන නිසා තමයි කෝන් ෆ්ලා පාවිච්චි කරන්නේ. ඔබ මේ විදිහට කෝන් ෆ්ලා දාලා මේක හොඳට කලවම් කරන හොඳට ගෑවෙන්නේ. මේක හොඳට ගෑවෙන්න ඕනේ. දියාරු ගතිය තියෙන්න බෑ. චිකන් එක බැද්දට පස්සේ ක්‍රිස්පි ගතිය තියෙන්න ඕනේ. ඒ නිසයි මේ විදිහට අපි මේක හදන්නේ. ඊට පස්සේ අපි තෙල් ටිකක් දාලා ඊට පස්සේ මේක බැද ගන්න තමයි හදන්නේ. මේක අපි අඩු ගින්දරේ තමයි පදින්නේ. නැත්තම් චිකන් එකේ උඩු විතරයි කර වෙන්නේ. ඇතුළ කුක් වෙන්නේ නැහැ. ඒකයි අපි මේක අඩු ගින්දරේ බදින්නේ. චිලි චිකන් සාමාන්‍යයෙන් හදනකොට ක්‍රිස්පි කතිය තමයි හදන්නේ. මොකද ක්‍රිස්පි කතිය තමයි කන්න. ඒතර මේක රසයි ගොඩක්. අපි මේකට චිලි සෝස් එක තමයි පාවිච්චි කරන්නේ. චිලි සෝස් නැත්තම් ටොමැටෝ සෝස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ටොමැටෝ සෝස් පාවිච්චි කරනවා නම් මේකට කැල්මිස් දාන්න ඕනේ. ඊට පස්සේ අපි මේක බදලා දැන් ඉවරයි. ඔයාලට දැන් පේන මේ ක්‍රිස්පි කතිය තියෙනවා. අපි මේක දැන් සෝස් එක තමයි හදාගන්න යන්නේ. ඔය සෝස් එක හදාගන්න ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාලා ඒකට ඉඟුරු සුදු ලුණු දානවා. ඉඟුරු සුදු ලුණු දාලා මේකට දාගන්න අපි වේලිච්ච මිරිස්. වේලිච්ච මිරිස් සාමාන්‍යයෙන් චිලි චිකන් එක හදද්දී අනිවාර්යෙන් දානවා. ඊට පස්සේ අපි මේක දාගන්නවා චිලි සෝස් එක. චිලි සෝස් නැත්තම් ටොමැටෝ සෝස් පාවිච්චි කරනවා මං කරත් කියපු විදියට. චිලි සෝස් දාලා වෙලා අපි මේකට දාගන්නවා ලුණු ටිකකුයි වතුර ටිකකුයි අපි මේකට දානවා. වතුර දාන්නේ මේ සෝස් එකේ තියෙන තික් ගතිය වැඩි නිසා. තික් ගතිය අඩු කරන්න තමයි වතුර ටිකක් දාලා මේක ලූස් කරන්නේ. අපි මේකට සීනි මුකුත් දාන්නේ නැහැ. මොකද මේක සැර ගතියට අපි අන නිසා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා අර බෙදගත්ත අපි චිකන් ටික. චිකන් ටික දාලා අපි මේකට දාගන්නවා ලූණු. ඊට පස්සේ මාල්බිරිස් කැරට්. මේකට තක්කාලි දාන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේකට දාන්න පුළුවන් බෙල් පෙප්පර්. බෙල් පෙප්පර් දානවා මේකට සාමාන්‍යයෙන්. ඒ වගේම ඔයාලට පුළුවන් නම් ලීස් ගස් තියෙනවා ස්ප්‍රින් අනිය ලුණු ගස් ඒව දිනවනම් අනිවාර්යෙන් ඒක දාන්න. දාලා මේ කලවම් කරන හොඳට සෝස් එක ගෑවෙන්න. මේක ටිකක් සැරගතිර ගන්න. මේකයි චිලි චිකන් කියන්නේ ඒකයි. මේක ගොඩක් රසයි. ඔයාලත් කාලා බලන්න හදලා. එනක පිහින්න සුබ දවසක්.